නව සංචරණ සීමා අනුව එළඹෙන 21 වනදා එනම් සිකුරාදා දින රාත්‍රී 11 සිට මුළු දිවයිනටම බලපෑත් වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මෙලෙස 21 වනදා පනවන සංචරණ සීමා යළි 25 වන අඟහරුවාදා දින අලුයම 4ට අවසන් වෙනවා. ඒ අනුව එළඹෙන 25 වනදා දින රාජකාරී කටයුතු වලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් බැහැරවීමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් වන අයවලුන්ට පමණයි. මේ අතර 25 වනදා රාත්‍රී 11 සිට යලිත් 28 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම බලපෑත් වෙන පරිදි යලිත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. එළමින 28 වන සිකුරාදා අලුයම 4ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව යලිත් එළමින 31 වනදා දක්වා නිවසින් බැහැර යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුවයි. මේ අතර 28 වන සිකුරාදා සිට 31 වන සඳුදා තෙක් සුපුරුදු පරිදි සෑම දිනකම රාත්‍රී 11ට සංචරණ සීමා පැනවෙන අතර පසුදා උදෑසන 4 දක්වා එය ක්‍රියාත්මකයි. එමෙන්ම ලබන 31 වනදා දක්වා පළාත් අතර සංචරණ සීමාද ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඉක්උත් 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට තෙදිනක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. සංචරණ සීමා ඉවත් කිරීම හමුවේ අද දිනේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 3 5 7 9 ලෙස සඳහන්ව ඇති පුද්ගලින්ට පමණක් අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නිවසින් බැහැර යාමට අවස්ථාව හිමි වුණා. අද දිනේත් රාත්‍රී 11 සිට හෙට අලුයම 4 තෙක් යලිත් සංචරණ සීමා පැනවෙන අතර 21 වන සිකුරාදා රාත්‍රී 11 අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසෙන් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුවයි. මේකේ තියෙන 28 නේ අන්තිම දින 8 නේ තියෙන්නේ. අද එන්න බෑනේ ඉතින් ඔයාලා ටවුන් එකට. වා පොලිසියෙන් ඉන්නවා අරව චෙක් කරනවා මේවා චෙක් කරනවා බලනවා කියලා. පිටිනේ තවන්නේ මේකේ තියාගන්න කියලා මේකේ තියා මිනිස්සුන්ට මේ මේක තමයි අත්ත තත් මේ රටේ ඇරියට වැඩක් නැහැ නේ. මිනිසුන්ට යන්න ගමනාගමනය ගැන කිසිම සැලසුමක් නැහැ නේ රජි. කෝච්චි ගැන ඉතින් කතා කරමු දෙයක් නැහැ ඉතින්. රජි හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා කිව්වට කිසිම සැලසුමක් නැති රජියක් තියෙන්නේ. හරිම කනගාටු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.